හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමේ උදාර චේතනාව ලාංකික අප සියලු දෙනාගේ සිත් තුළ ඇතිවිය යුතුයි. පොහොර භාවිතයේ නව පෙරලියක් ඇතිවන යුගයක අප සියලු දෙනා පසු වෙනවා. දැන් රටට අවශ්‍යතාවය තියෙනවා කොම්පෝස්ට් ඩෙවලොප් කරලා රටට සපයන්න. දැන් අපි පිටරටින් ගේන්න බෑ. ඒක මයික්‍රෝ ජීවි තියෙන නිසා පිටරටින් ගේන්න බෑ. ඒ නිසා අපි රටේම නිපදවල මෙහි රටටම බෙදාගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ දවස්වල දිගටම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් පුහුණු පන්දියක් තියෙනවා. දැන් අර කොවිඩ් සිටුේෂන් එකට තිබුණාට අපි කිසිම හානියක් විදිහට ඒක අරගෙන නැතුව Zoom හරහා අපිට පුළුවන් හැකියාව තියෙන තැනකට අපිම යවලා කට්ටිය ගැවලා අර ඉන්පුට් මෙටීරියල් ඔක්කොම යදුම් ඒවා අරගෙන එතනින්ම ට්‍රේනින් දීලා එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තත්ත්වයෙන් දැන් අපි කරගෙන යන්නේ මම විශේෂයෙන් කියන්න ඕන ආයතනයේ ලැබොරටරිස් ෆැසිලිටි තියෙනවා. දැන් කාට හරි කොම්බෝස්ට් කේ තියෙන SLS ප්‍රමිතියට තියෙනවද නැද්ද කියලා බලාගන්න මෙහි 575ක් ගෙවල තමන් හදාගන්න පුළුවන්. ඊට අමතරව සොයිල් සාම්පල් ඇනලිස් කරනවා. සොයිල් එකේ තියෙන තත්ත්වයේ න්‍යූට්‍රියන්ට්ස් තියෙන තත්ත්වයේ බලල අවශ්‍ය ප්‍රමාණයට පොහොර දීමට සොයිල් සාම්පල් ඇනලිස් කරනවා. ඒකට අපි අඩු ගාණක් ගන්න 290යි. ඒ වගේම කොම්පෝස්ට් එකට 575 ගන්නවා. ඊට අමතරව කවුරු දියර පොර පරිශන කරගන්න ඕන නම් මෙතනින් ටෙස්ට් කරලා ලැබ් එකේ ටෙස්ට් කරලා ටෙස්ට් රිපෝට් එක දෙන්නත් පුළුවන්. ඊට අමතරව අර බැක්ටීරියා වගේ ජීවි තියෙන එක ගෙනාවොත් මෙතන තියෙන ලිමිටඩ් ෆැසිලිටි තියෙනවා. කොච්චරක් කවුන්ටින් විතරක් අරගෙන අපිට ඒ සර්ටිෆිකේට් එක දෙන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි ප්‍රොඩියුසර් එකෙක් හරි ගොවි හරි ස්මෝල් ස්කේල් මීඩියම් ස්කේල් ලාර්ජ් ස්කේල් එක කරන කොම්බොස් නිපදවන කට්ටිය. උදාහරණේ ස්මෝල් ස්කේල් කියලා කියන්නේ ටොන් 5කට වඩා අඩුවෙන් කරන අය, ලාර්ජ් ස්කේල් කියන්නේ ටොන් 25කට වැඩි මාසයකට කරන අයට. දැන් එයාලාට මෙතනින් arrange කරලා තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එක අරගෙන පුරවලා ඒ ප්‍රමිතිය තියෙනවද කියන එක අපිම ගිහිලා නැත්නම් ගැප් ඔෆිසර් හරහා සාම්පල් ගෙනල්ලා අපි බලනවා චෙක් කරලා. ඉතින් ඒ ප්‍රමිතියට තිබුණොත් මම කලින් කිව්වා වගේ නයිට්‍රජන්, පොටාසියම්, ෆොස්ෆරස් ඒ වගේ ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි pH, මොයිස්චර් පර්සන්ටේජ්, සෑන්ඩ් පර්සන්ටේජ්, කාබන් පර්සන්ටේජ් ඒවා ඔක්කොම ගානට තිබුණොත් අපි සර්ටිෆිකේට් එකක් මෙතන දෙනවා. මේක ප්‍රමිතිය තියෙනවා කියලා ඒක අවුරුද්දක් විතර වළංගු වෙනවා. දැන් ඊට අමතරව එයාලට ඒක විකුණන්න පුළුවන් විදියට එයාලා ඊට උඩට යන්න යනවා නම් නැෂනල් ෆර්ටිලයිසර් සෙක්‍රටරියට් එකට කුසිකරම දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒකෙන් එයාලට ඉතුරු කටයුතු ලයිසන්ස් ගන්න පුළුවන් විදියට කටයුතු කරගන්න පුළුවන්. දැනටම අපිට 400ට වැඩි දැනටම රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඇනුවලි එයාලගේ ප්‍රොඩක්ෂන් එකෙන් අපි ගණනය කරලා තියෙනවා 275,000 ටොන් විදියට ප්‍රොඩියුස් කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අරමුණින් දැන් දැන් රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කරමින් ක්‍රියාත්මක වෙලා. තාක්ෂණය හා මුසුවන අපේ ගොවිතැන නුදුරු දිනක කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මයෙන් ඉහළ බවභෝග නිෂ්පාදනයක් තුළින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වේවි. ලෝකයේ ලොකු ප්‍රවණතාවක් තියෙනවා මේ කාබනික පොහොර භාවිතය කාබනික ගොවිතැන සහ ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණය සම්බන්ධයෙන්. ඉතින් මේ ක්‍රමවේද හැම එකකටම ගැලපෙන තාක්ෂණ අප ආයතනය විසින් දියුණු කරලා තියෙනවා. විශේෂයෙන්ම කාබනික පොහොර සම්බන්ධයෙන් පරීක්ෂණ රාශියක්, ඒ කියන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනය, කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අපි කතා කරන අමුද්‍රව්‍ය, අපිට තියෙන අමුද්‍රව්‍ය කොහොමද පාවිච්චි කරන්නේ, ඒත් එක්කම නිපදවුන් ලබන කොම්පෝස්ට් වල ගුණාත්මය, විශේෂයෙන්ම පෝෂණීය ගුණාත්මය, භෞතික ගුණාත්මයන් සහ ජීව විද්‍යාත්මක ගුණාංගයන් කියන හැම ගුණාත්මයක්ම වැඩි දුරටත් දියුණු කරලා සුවිශේෂී නිෂ්පාදන විදිහට මේ පොළව සරු කරන්න භාවිතා කරන ක්‍රමවේද අපි හොයාගෙන තියෙනවා. එතනදී කොම්පෝස්ට් නිෂ්පාදනයේ ක්‍රමවේද විශේෂයෙන් අපි කතා කරන ගොඩ ක්‍රමය, ඒත් එක්කම මේ ගොඩ ක්‍රමයේදී කොහොමද අපි ඉක්මන් ඒ කියන්නේ කෙටි කාලයක් තුළ කොහොමද කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්නේ, ඒත් එක්කම විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් කොහොමද කොම්පෝස්ට් වල ගුණාත්මය වැඩි කරන්නේ, ඒත් එක්කම
ගැඩවිලි පණු තාක්ෂණය, ගැඩවිලි පණුවන්ගෙන් කොහොමද කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ, ඒත් එක්කම කොම්පෝස්ට් වල භෞතික ගුණාත්මක විශේෂයෙන්ම අපි හඳුන්වලා දීලා තියෙන දැනට පෙලට් නිෂ්පාදනය, එතනදී කොම්පෝස්ට් කියන පවුඩර් එක එහෙම නැත්නම් කුඩු විදිහට තියෙන කොම්පෝස්ට් සෙමින් පෝෂණ නිදහස් කරන ගුණාත්මය වැඩි පෙලට් බවට පත් කැටිතිමේ ස්වභාවයට පත් කරලා අපි කොහොමද ඒක ශේෂ්ත්‍රයට දාන්නේ, මොන වගේ භෝගවලටද ඒක මේ බලපාන්නේ සහ ඒ සම්බන්ධ අධ්‍යයනයන් සිදු කරලා තියෙනවා සහ ඒ නිෂ්පාදන අපි ගොවි ජනතාවට එහෙම නැත්නම් කොම්පෝස්ට් නිෂ්පාදනයට ඒ තාක්ෂණය ලබා දීලා තියෙනවා. ඒත් එක්කම කොම්පෝස්ට් වල විශේෂයෙන්ම අපි සොයා බලලා තියෙන මේ ශුද්ධ ජීවි ගුණාත්මය, මොකද අපේ පසට පසේ ගුණාත්මය දියුණු කරගන්න නම් අපි විශේෂයෙන්ම පසේ තියෙන රසායනික ගුණාත්මය, භෞතික ගුණාත්මයන් සහ ශුද්ධ ජීවි එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මක ගුණාත්මයන් කියන තුනම සලකලා බලන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ පූර්ණ සාරවත් භවකට පත් කිරීම කියලා. ඉතින් මේ පස පූර්ණ සාරවත් භවකට පත් කරන්න නම් අපි මේ ඒකාබද්ධ ක්‍රමවේද අනුගමනය කරන්න අවශ්‍යයි. එතකොට පසට කාබනික ද්‍රව්‍ය දැමීම විතරක් නෙමෙයි, පසේ ඉන්න ජෛව ගුණාත්මය දියුණු කරලා මේ ශුද්ධ ජීවීන්ගෙන් අපිට ප්‍රයෝජන රාශියක් ගන්න පුළුවන්. ඉතින් එතනදී වායුගෝලීය නයිට්‍රජන් තිර කරන සුවිශේෂී ශුද්ධ ජීවීන් ඉන්නවා, උපස්තර විශේෂී, ඒත් එකම විවිධ භෝගවලට ඒගොල්ලන් සුවිශේෂී වෙනවා. එතකොට ඒ ශුද්ධ ජීවීන් හඳුනා ගැනීම සඳහා අපේ ආයතනයේ විශේෂයෙන්ම ශුද්ධ ජීවි විද්‍යාගාරයක් අපි අලුතෙන්ම ආරම්භ කළා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒ ශුද්ධ ජීවි තාක්ෂණය තවදුරටත් දියුණු කරලා රටේ මේ ශුද්ධ ජීවි පොහොර, එහෙම නැත්නම් අපි කියන ජෛව පොහොර භාවිතය ක්‍රමවත් කිරීමට සහ ප්‍රචලිත කිරීමට, මොකද දකුණු ආසියානු රටවල් ගැන කතා කළත් අපි හරි අඩුවෙන් තමයි මේ ශුද්ධ ජීවි තාක්ෂණය භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ ශුද්ධ ජීවි තාක්ෂණය ගොවි ජනතාවට ඒත් එක්කම පොහොර නිෂ්පාදකයින්ට ලබා දෙන්න. කාබනික පොහොර නිෂ්පාදනයටත් ගුණාත්මයෙන් ඉහළ පොහොර නිෂ්පාදනයක්, ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනයක්, මේ සියල්ල අධ්‍යයනය කරන්නටත් පුහුණුව ලබන්නටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය අපේ රටේ ගොවි ජනතාවට අපූරු පරිසරයක් ආයතනයක්. විශේෂම අපේ සංවර්ධන කටයුත්තක් විදිහට අපි සිදු කරනු ලබන්නේ මුළු රටම ආවරණය වෙන විදිහට විශේෂ ව්‍යාප්ති හා පුහුණු වැඩසටහන් අපි 2016 වර්ෂයේ පටන්ම සිදු කරනු ලබනවා. අපි 2016 වර්ෂයේ සිට මේ වෙන විට 20,000කට ආසන්න වැඩි 20,000කට වැඩි පුහුණුලාභීන් ප්‍රමාණයක් අපි පුහුණු කරලා තිබෙනවා. මේ පුහුණුලාභීන්ගෙන් දැනට පුහුණුලාභීන් 400ක් 500ක් පමණ අලෙවි කිරීම සඳහා වාණිජ මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. මේ සියලුම නිෂ්පාදකින්ගේ එකතුව ගත්තොත් වර්ෂයකට කොම්පෝස්ට් පොහොර පමණක් මෙට්‍රික් ටන් 210,000ක් මේ වන විටත් අපේ ආයතනයෙන් පුහුණු ලැබූ පුහුණුලාභීන් අපේ රට තුළ නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරනු ලබනවා. මේ පුහුණුලාභීන් අතර සිටිනවා මහා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන පුහුණුලාභීන් 80ක් පමණ. මහා පරිමාණයෙන් කියලා මම අදහස් කරන්නේ වර්ෂයකට කාබනික පොහොර මෙට්‍රික් ටොන්ස් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදක මහත්මයෙක්. ඒ වගේම මධ්‍යම පරිමාණයෙන් වර්ෂයකට කාබනික පොහොර මෙට්‍රික් ටොන්ස් 250-300ක් පමණ වගේ නිෂ්පාදනය කරන ව්‍යාපාරික මහත්මයෙක් අපි ආයතනය එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා 150ක් පමණ. මේ විදිහට අපේ ආයතනයට පුළුවන් වෙලා තිබෙනවා මේ වෙන විට ලංකාව පුරාම විහිදුණු කාබනික පොහොර නිෂ්පාදකවරුන්ගේ ජාලයක් ඇති කිරීම සඳහා. ඒ වගේම අපි මේ නිෂ්පාදනය කරන කාබනික පොහොර සඳහා ඒ පොහොර හොඳින් නිෂ්පාදනය වෙනවද, හොඳ ප්‍රමිතිය නිෂ්පාදනය වෙනවද කියලා ප්‍රමිතිය පරීක්ෂා කරලා බලලා ප්‍රමිති සාධකයක් ලබා දීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රටට අපේ වගාබීමට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ලබා දීම. මේ ආයතනයට ඉන්න ඕනම කෙනෙකුට කාබනික පොහොර නිෂ්පාදනයේ පිළිබඳව තොරතුරු දැන කියා ගන්නට පුළුවන්, ප්‍රායෝගිකව අත්විඳින්නට පුළුවන්, තමන්ගේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන්.
මේ අපේ පුහුණුව ගැන අපි කතා කරොත් ඇත්තටම නිෂ්පාදකවරයෙකුට අවශ්‍ය න්‍යායාත්මක තොරතුරු සම්පූර්ණම අපි මේ පුහුණුවේදී ලබලා දෙනවා. සාමාන්‍යයෙන් කෙටි කාලීන පුහුණුවක් නම් අපි දින එකක පුහුණුවක් තමයි ලබලා දෙන්නේ. ඒ පුහුණුවේදී න්‍යායාත්මකව අපි කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැදගත්කම අපි කියලා දෙනවා. මොකද ඇත්තටම කාබනික පොහොරක් හදන්න කලින් අපිට මේකේ තියෙන වැදගත්කම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි ගොවි මහත්වරුන්ට ඒ වගේම නිෂ්පාදකවරුන්ට මේකේ තියෙන වැදගත්කම, මේකේ තියෙන වටිනාකම මොකද්ද කියන එක තමයි අපේ මේ න්‍යායාත්මක දැනුම තුළින් අපි ඒගොල්ලන්ට ලබලා දෙන්නේ. ඊට පස්සේ අපි ඒ තොරතුරු ලබලා දෙනවත් සමගම මම හිතන්නේ ප්‍රායෝගිකව අපි ශේෂ්ත්‍රයට රැගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට සම්පූර්ණම අපි කම්පෝස් නිෂ්පාදනය එක එක පියවරවල් වලින් අපි ඒක ඒගොල්ලන්ට කියලා දෙනවා. ඒ තාක්ෂණය පිළිබඳව සම්පූර්ණ දැන් මම හිතන්නේ කම්පෝස් ගොඩක් නිෂ්පාදනය කරනකොට ඇත්තටම ප්‍රායෝගිකව කරනවා වගේම ඒක ඇතුලේ තියෙන විද්‍යාත්මක ක්‍රමය කොහොමද කියන එකත් අපි නිෂ්පාදනය කරන කෙනෙක් දැනගත යුතු දෙයක්. එහෙම වුණොත් විතරයි අපිට නියම ප්‍රමිතියෙන් යුක්ත කාබනික පොහොරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ ගොවි මහත්තුරු විදිහට අපි කිසිම වෙලාවක කවුරුත් පොහොර ළඟට ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න සුදුසු දෙයක් නෙමෙයි. ඇත්තටම අපි අපේ ගොවි බිම, අපේ වගා ශේත්‍රය, අපේ කුඹුරු යාය මේ කාබනික වගාවට සුදුසු පරිදි කාබනික වගා ශේත්‍රයක් බවට පත් කර ගැනීමත්, කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් අපේ වගා ශේත්‍රය තුළම පවත්වා ගැනීමත් කළ යුතුම දෙයක්. දැන් කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන්, අපි කාබනික වගා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන, අපි කාබනික වගාවක් කරන්න බලාපොරොත්තු වෙන, කොහොමද මේකට උපදේශන ගන්න කියලා. මේකට උපදේශන ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත කෘෂිකර්ම උපදේශකවරු ඉන්නවා සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම. ළඟම තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා එහෙ ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්තයා සමග සම්බන්ධ වෙලා එතුමාගෙන් උපදෙස් අරගෙන ඕගොල්ලන්ට ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කරගෙන යන එක ඉතාමත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. හරිත සමාජ ආර්ථිකයක් තුළ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කර ගැනීමට අපි සියලු දෙනා උපරිමයෙන් කාබනික පොහොර භාවිතයට නිෂ්පාදනයට දිරිතෙමු, ක්‍රියාත්මක වෙමු. අතිරේක අධ්‍යක්ෂ කෘෂි පර්යේෂණ, තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මාකඳුර ගෝණවිල වයඹ, දුරකථන 0031 229 625.